මං සමහරවිට සිංහල ඉංග්‍රීසි දෙකම කතා කරන්න වෙයි මේ සම් ටෙක්නිකලි සබ්ජෙක්ට් එක තියෙන ඉංග්‍රීසි භාෂාව වෙන නිසා. පළවෙනි මං කියන්න ඕනේ මම සයිටම් හරි GMO එකට කිසිසේත් සම්බන්ධතාවයක් නැත. මගේ පවුලේ සමාජිකෙන්ද කිසිම ආයතන දෙකකටම කිසිම සම්බන්ධතාවයක් නැහැ. මම මෙතන ඇවිල්ලා ඉන්නේ මම 2003 ඉඳන් වාණිජ ලිහිල් කරන්නේ පිළිබඳ ලංකාවේ මේ සෑහෙන්න වැඩ කරලා තියෙනවා. තාමත් අපි වැඩ කරනවා. ඒතකොට වාණිජ ලිහිල් කරන්නේදී රටක ආර්ථික මේ අධ්‍යාපන ප්‍රතිපත්තිය සහ අධ්‍යාපන ප්‍රතිපත්ති නීතිමය රාමුව කෙසේ තිබිය යුතුද කියන එක අපි ඒ කාලින්නම් බලාගෙන ආපු දෙයක්. ඒතකොට ඒ දැනුම මත ඉඳගෙන තමයි අද මම මෙතන මේ කරුණු ඉදිරිපත් කරන්නේ. දෙක මම මේ කතා කරන එක ඔක්කොම හුඟක් වෙලාට නීතිය කතා කරන නීතිය නොදෙන සිටීම සමාවට කාරණාවක් නොවෙන නිසා මම දන්නා තරමින් මේ තිබෙන්නා වූ නීති රාමු සංසන්දනය කරලා ඉදිරිපත් කරන්න කැමැති. අනික් කාරණය තමයි මම මේ කියන කිසිම කාරණාවක් කොන්ෆිඩෙන්ෂියල් එහෙම නැත්නම් ප්‍රයිවට් ඇන් කොන්ෆිඩෙන්ෂියල් කියන ගණයට අයත් නොවන මේ පොදුවේ ලබාගත හැකි කරුණු තමයි මම මේ කතා කරන්නේ. මේක ප්‍රධාන ලෙස ගත්තොත් සයිටම් එකේ හිස්ටරි එක ගත්තොත් මේක වෙබ් එකේ ඒගොල්ලෝ කියනවා පටන් ගත්තේ 2008. ඊට පස්සේ මේගොල්ලෝ කියනවා UGC approval දැම්මේ 2011 කියලා. ඊට පස්සේ මේගොල්ලෝ කියනවා 2013 වලෝ ඒගොල්ලන්ට UGC approval එක හම්බුනේ. ඊට පස්සේ මේගොල්ලෝ කියනවා කොන්වොකේෂන් තිබ්බලු 2013. ඊට පස්සේ තියෙනවා සුසිල් ප්‍රේමජන් තැමිතුමා කියපු විදියට පටන් අරගෙන තියෙන මැනේජ්මන්ට් දැන් ඒක මෙඩිසින් සයිටර්. මේකෙන් ඇති වෙන ප්‍රශ්න කීපයක් මොනවාද? 2008 පටන් ගත්තා. 2008 ඉඳන් UGC එකට බලය තිබ්බා නම් අනුමත කරන්න හෝ අනුමත නොකරන්න 2011 වෙනකල් ඇයි සයිටම් එක කටවාගෙන හිටියේ? දෙක, 2008 පටන් අරගෙන විශ්වවිද්‍යාල උපාධි ප්‍රදානය කරන ආයතනයක් හැටියට පත්තරේ දාලා මිනිස්සුන්ව ඇඩ්වර්ටයිස් කරලා ළමයින්ව ගත්තනම් එතකොට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව කටවාගෙන හිටියේ ඇයි 2008 ඒකට විරුද්ධව යම් දැන් නොකර 2011 ඇප්ලිකේෂන් එක දානකන්? එතකොට 2011 ඇප්ලිකේෂන් එක දාලා ඇප්රූව් කරාම 2013 කොන්වොකේෂන් එකක් 2013 තියෙනකොට අර ළමයින්ව අවුරුදු දෙකේ ඩිග්‍රීද මේ ඇප්රූව් කරේ? මේ වගේ අමුතුම මේ රටේ නීතියක් තියෙනවද නැද්ද කියන தත්තෙට මේ සමහර දේවල් ඉදිරිපත් වෙනවා. මම ඒකට ඉමන් මේ කොමිෂන් සභාවට මේ පිටපත් ඉදිරිපත් කරනවා. ජාතික අධ්‍යාපන National Policy Formulation on Higher Education and Technical and Vocational Education කියන මේ 2009 වාර්තාව දෙනවා. මේක පැහැදිලිවම බැලුවොත් තේරෙනවා මේක මේගොල්ලෝ කියනවා ලංකාවේ non UGC විශ්වවිද්‍යාල පද්ධතියක් සහ UGC විශ්වවිද්‍යාල පද්ධතියක් යන දෙකම මේ දැන් තියෙනවා. මොකද්ද මේ විශ්වවිද්‍යාල පද්ධති? මම කියනවා මේ විශාල broader perspective එක විශ්වවිද්‍යාල පද්ධති හතරක් දුවනවා ලංකාවේ. එකක් මේ පොතේ තියෙන විදිහට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව අනුමත කරන ලද විශ්වවිද්‍යාල පද්ධතිය බොහෝ වෘර රජයේ විශ්වවිද්‍යාල පද්ධතිය. දෙක, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව අනුමත කරන පුද්ගලික විශ්වවිද්‍යාල පද්ධතිය. තුන, තව එකක් තියෙනවා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ අවසරයක් නැතුව ඩිග්‍රීස් උපාධි ප්‍රදාන කරන පුද්ගලික විශ්වවිද්‍යාල පද්ධතියත් ලංකාවේ දුවනවා. හතර, මොනවද වෙනත් රටවල් වල තිබෙන විශ්වවිද්‍යාලව අනුබද්ධිත ඒ රටවල් වල විශ්වවිද්‍යාල උපාධි ප්‍රදානය කරන ලංකාවේ විශ්වවිද්‍යාලයේ පද්ධතියක් දුවනවා. ඔය හතරක්
ඩිරෙක්ලි කියන්න ඉන්ඩිරෙක්ලි මේ ඇතුළ යනකොට පැහැදිලියෝ පේනවා. එතකොට මේකනම් ලංකාව විශ්වවිද්‍යාල පද්ධතිය සම්බන්ධයෙන් තියෙන්නේ මම අරම් බැලුවොත් එහෙම විශ්වවිද්‍යාල පනත කියන අංක 18 2016 1978 ඒක අරම් බැලුවොත් එහෙම විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම් සභාවට කොහෙත්ම බලයක් දීලා නැහැ පුද්ගලික විශ්වවිද්‍යාල අනුමත කිරීමට හෝ පිළිගැනීමට හෝ නොපිළිගැනීමට. ඒක මම සමහර නීතිඥ මාතෘකෙන් නංගම් කියන්න හොඳ නැහැ. අහලා බැලුවා. ඒක තමයි தත්ත්වය. විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවට කොහෙත්ම නෛතික බලයක් නැහැ විශ්වවිද්‍යාලයක් පිළිගැනීමට හෝ නොපිළිගැනීමට. ඒතර මං ඇහුවා පුද්ගලික ආයතන නම් කියන්නේ නැහැ මම. අහවල් තැන්වල විශ්වවිද්‍යාල UGC approved කියලා මිනිස් ළමයින්ව ඇද්ද ගන්න ආයතනවලට තියෙන தත්ත්වය මොකද්ද කියලා. එතකොට ඒගොල්ලෝ කියනවා නැහැ සෙක්ෂන් 25A 70C කියන ඇමතිතුමාගේ බලතලවලට යටත් කරන ආයතන මේ බලයට යටත් කරලා අවෝඩ් දෙන්න පුළුවන් approval එක procedure එකේ specified authority එක හැටියට UGC එක කටයුතු කරන හින්දා මේ තියෙන බලය එන්නේ කියලා. තොර මං ඇහුවා specified authority එක කියන එක විශ්වවිද්‍යාලයක approve කරා UGC එකේ අයිති රස්සාවක් නෙමෙයි. ඇත්තෙම UGC එකට අයිති රාජකාරියක් නෙවෙයි. ඇමතිතුමා විසින් තීරණය කරනවා. එතකොට ඊළඟට ප්‍රශ්නේ තියෙන්නේ ඇමතිතුමා එසේ තීරණය කරලා specified authority එක UGC එක කරලා පුද්ගලික ආයතනයක් විසින් එවන ඇප්ලිකේෂන් එකක් ඇමතිතුමාගේ අනසක යටතේ තියෙන ආයතනයක් විසින්ම specified authority එකක් කරන එක කොච්චර සදාචාර සම්පන්නද? මම මගේ ආයතනයකට කියනවා අහවල් එක්කෙනාව බලලා හරිද වැරදිද කියලා කියන්න කියලා. ඒ කියන්නේ මේක තනිකර දේශපාලන තීරණයක්. කිසිම තාක්ෂණික ඇගයීමකින් තොරව යමන්නා වූ දේශපාලන න්‍යායකට ගමන් කළ හැකි ප්‍රොවිෂන් එකක් තමයි මේක ඇතුලේ තියෙන්නේ. ඊට පස්සේ ගත්තොත් සෙක්ෂන් 128 කියන එක බැලුවොත් ඒකේ හරි ලස්සනට තියෙනවා විශ්වවිද්‍යාලයේ ප්‍රතිපාදන කොමිෂන් සභාවේ අවසරයකින් තොරව කිසිම ආයතනයකට ලංකාවේ උපාධි ප්‍රදානය කළ නොහැක. දැන් ප්‍රශ්නේ තියෙන්නේ මේ 2009 higher education policy එකෙන් කියනවා එවැනි ආයතන ලංකාවේ තියෙනවලු. එතකොට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ පනත කියනවා එවැනි ආයතන තිබිය නොහැක කියලා. එතකොට එවැනි ආයතන වලට මේක මෙම නීතිය ක්‍රියාත්මක කරනවද විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව? එහෙම නැත්නම් නැද්ද කියන එක ඊට වඩා දරුණු ප්‍රශ්නයක්. මේකේ දැන් සුසිල් ප්‍රේමදාස තැමෙත්තුමා කියපු විදිහටම අපි මේ ප්‍රශ්නය බොහොම තේරුම් අරගෙන අපි 2016 අප්‍රේල් මාසේ UPM කියන සංවිධානයේ OP එකද එකතු වෙලා අපි ආණ්ඩුවට දුන්න මේ අදහස් තොගය. ඒක එක තැනක අපි කියනවා අපේ රටට අවශ්‍යයි National University Standardization Registration Act එකක් කියන එක. අපේ රටට අවශ්‍යයි Educational Institute Standardization and Registration Act එක. අපේ රටට අවශ්‍යයි School Standardization and Registration කියන Act එක. එතකොට අපි මේ ඒ වෙලේ කතා කරේ දැනුත් මම කියන්නේ මම පුද්ගලිකවත් අපි group එකකට අපිට තීරණයක් ගන්න බැරි වෙන්න පුළුවන් පුද්ගලික විශ්වවිද්‍යාල තිබිය හැකිද නොහැකිද කියන එක. ඒක දේශපාලන සහ සමාජීය තීරණයක්. නමුත් මොන තීරණයක් ගත්තත් එවැනි තීරණ ක්‍රියාත්මක කිරීම සඳහා විශ්වවිද්‍යාල ස්ටෑන්ඩඩයිස් කළ රෙජිස්ට්‍රේෂන් ප්‍රොසීජර් එකක් නැති තාක්කල් මේ රටේ එවැනි ආයතන ඇතිවීම දේශපාලන අධිකාරියේ හිතුමතේට සිදුවෙන ක්‍රියාදාමයක් මිසක්
රටක සංවර්ධනය සඳහා සිදුවන ක්‍රියාදාමයක් වෙන්නේ නැහැ. මේකට ඉස්සෙල්ලා එමෙතුමා කියපු දේ මම කියන්න. මේක හොඳම මොඩල් එක තියෙනවා මැලේසියාවේ. අපි පෞගේ අවුරුදු දෙකම මේ ආණ්ඩුවේ නෙගෝෂියේෂන් ටේබල් එකේ ඉඳන් කිව්වේ අපිට අහපව් රීඉන්වෙන්ට් ද වීල් කරන්න දෙයක් නැහැ. අපිට ඒ මොඩල් එක අරන් අවිල්ලා නම මාරු කරලා පාවිච්චි කරන්න පුළුවන්. ඊට පස්සේ මෙවැනි දෙයක් කිරීම සඳහා තව උඩින් අවශ්‍යයි National Human Capital Commission එක. මම පුද්ගලිකව constitutional amendments කරපු කමිටියකට මගේ පුද්ගලික නමින් මගේ ප්‍රොපෝසල් එක ඉදිරිපත් කරා. ලංකාවට අවශ්‍ය Human Capital Commission එක. ඒ ප්‍රොපෝසල් එකම අපි ඉදිරිපත් කරා UPM එක හරහා මේ ආණ්ඩුවට trade negotiations වලදී. එතකොට මේ සයිටම් කියන ප්‍රශ්නේ මම දකින්නේ අද මේ සයිටම් එක ඇවිල්ලා තියෙන්නේ අපි ස්තුතිවන්ත වෙන්න ඕනේ GMO එකට සහ වෛද්‍යරුන්ට තියෙන යම් දේශපාලන බලපෑම් කිරීමේ හැකියාව මත ඉස්සරහට ආපු එකක්. ඔකේ අනිත් පැත්තරම් බලන්න. KDU එකේ lawyers ලව එලියට දාලා LLB graduates ලව දාලා Supreme Court එක ඉස්සරහා පිකටින් කරනවා. එතකොට ඒගොල්ලෝ KDU කියන්නේ රාජ්‍ය ආයතනයක්. ඒක පුද්ගලික ආයතනයකුත් නෙවෙයි බලන් ගියාම. එතකොට ඒකෙන් එන ළමයින්ට යම් ප්‍රශ්නයක් තබාගෙන නෙවෙයිද උඹ මේ අධ්‍යාපනය දීලා තියෙන්නේ. දැන් බලන්න ශ්‍රී ලංකා ඉන්ස්ටිට්යූට් ඔෆ් ආකිටෙක්ට්ස් පිට ස්ලිට් එකේ සහ KDU ගේ ආකිටෙක්ට් උගන්වනවා. මම මෙම්බර් කෙනෙක් හැටියට අද වෙනකල් දැකලා නැහැ පබ්ලික් ડોකියුමන්ට් එකක් ආකිටෙක්චරල් ස්කූල් එකක් පටන් ගන්න අවශ්‍ය අවම ස්ටෑන්ඩඩ් සහ ඒකේ අධ්‍යාපනයේ මෙන්න මේ කියන ෆ්‍රේම්වර්ක් එකේ තිබිය යුතු කියන්නේ කිසිම පබ්ලික් ડોකියුමන්ට් එකක් නැහැ. ඒක මම බය නැතුව කියනවා මොකද මම මෙම්බර් කෙනෙක් ඉඳලා. එතකොට ඒක හැබැයි පටන් අරගෙන මේ යන ක්‍රියාදාමයේ ගිහිල්ලා ප්‍රශ්න ඇති වෙන්න පුළුවන් වෙන්නේ තව අවුරුදු 5කටෝ 7කට පස්සේ. ආකිටෙක්චර් এডুকেෂන් එක ගැන අවුරුදු 7ක්. දැන් මේ කියන தත්ත්වෙ මත මේ රටේ අධ්‍යාපනය කියන එක යම් නීතිමය මාර්ගයක ගෙන යා යුතුයි කියන தත්ත්වෙ අපි ඉන්නවා. ඒ ඉඳලා තමයි අපි National Human Capital එක University Registration Act සහ අනික ඔක්කොම ආණ්ඩුවට ප්‍රොපෝස් කරේ. මම මේ කමිෂන් එකෙන් කියන්නේ මම පිළිගන්නවා සයිටම් එක ප්‍රධාන ප්‍රශ්නේ. නමුත් මේ සයිටම් එකෙන් එහාට ගිය මේ මෙවැනි ක්‍රියාදාමයන් හරහා මිනිස්සු අතර ජනමතයක් ඇති කරලා මීට වඩා ඉතා විශාල වගකීමක් මේ රට වෙනුවෙන් කරන්න පුළුවන් කියන එක මම විශ්වාස කරන හින්දායි මම මේ ඇවිල්ලා මේ කරුණට ඉදිරිපත් කරේ. මම මේ කමිෂන් එකට ඊට අමතරව ගත්තොත් UGC එකේ ඩෙෆිනිෂන් අරන් බලන්න. Higher Educational Institute කියන එක ඉතා පැහැදිලිව ඒගොල්ලෝ කියනවා ඒක අයිති වෙන්නේ රජයේ විශ්වවිද්‍යාල පද්ධතියට විතරයි කියලා. හැබැයි ඒගොල්ලෝ තේරුම් ගන්නවා නීතියේ පොඩි අවුලක් හිර වෙලා ඉන්නේ කියලා. ඒ කියලා තව අවුරුද්දයි 2016 ඔක්තෝබර් මාසේ 10/5 සර්ටිෆයි කරලා 2016 පනත අංක 10 කියන පනත මගින් ඒක රීඩිෆයින් කරනවා. ඇයි ඒ කරන්නේ? ඒ කරන්නේ අර ඇමතිතුමාගේ බලයෙන් රිංගාගෙන යනකොට Higher Educational Institute කියන එක ඩෙෆිනිෂන් එක හිර වෙනව උතන. මොකද ලොකු කුලකේ ගත්තොත් Higher Educational Institute කියන ඩෙෆිනිෂන් එකට තමයි විශ්වවිද්‍යාල සියලු දේවල් අයිති වෙන්නේ. නමුත් කරන්නේ මේගොල්ලෝ ඒක වෙනස් නොකර ඇමතිතුමාට මෙහෙම මෙහෙම යන්න පාර හදා ගන්නවා. ඒක තේරුණාට පස්සේ මේ වෙනස් කරන්නේ බොහොම මෑතක අවුරුද්දයි. ඒ කියන්නේ මේ ප්‍රශ්නේ පටන් ගත්තට පස්සෙයි මේ වෙනස් කිරීමට භාජනය කරන්නේ. එතකොට මේක තමයි මේ රටේ තියෙන ලොකුම මම දකින විදිහට අපරාධය. ඒ කියන්නේ වෘත්තිකය හැටියට අපි ඉදිරිපත් වෙන මෙවැනි දේ මගින් අවශ්‍ය විදිහට අවශ්‍ය අනපනක් ටික හදාගෙන මෙහෙම ඉස්සරහට නොගියොත්
මෙවැනි දේවල් අද සයිටම් හෙට තව හුඟක් දේවල් ඉදිරිපත් වෙන්න පුළුවන්. බොහොම ස්තුතියි. වෙලාව ඇතුලේ කියලා හිතනවා. මෙහෙමයි. ඔකට ප්‍රධාන හේතුව දේශපාලන බලපෑම. මම දකින්නේ වෘත්තිකයෝ හැටියට අපි එකතු වෙලා දේශපාලනයට විරුද්ධව, මේ දේශපාලඥයන්ට විරුද්ධව නෙමෙයි, දේශපාලනයට විරුද්ධ දේශපාලඥයන්ට විරුද්ධව කටයුතු කරලා අවශ්‍ය නීතිමය රාමුව හදාගත්තොත් ඔතනින් එහාට ප්‍රශ්නයක් වෙන්න විදිහක් නැහැ. ඕක මම දැන් උදාහරණයක කිව්වේ. වෛද්‍ය සභාවේ බලතල කපන්න කතා කරනකොට ගෘහ නිර්මාණ ශිල්පියේ එහෙම පනතක්වත් අද වෙනකල් එහාට දැකලා නැහැ. එතකොට මේ රටේ දැන් මොකද්ද වෙන්නේ? එතකොට ප්‍රතිපත්ති කියන්නේ දේශපාලඥයන්ට ප්‍රතිපත්ති හදන්න පුළුවන්. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ රටක් ක්‍රියාත්මක වෙන්නේ මේ එදා එදා දකින්න දේශපාලන ප්‍රතිපත්ති මත වෙන්න බෑනේ. මොකද දේශපාලන ලයිෆ් සයිකල් එකයි රටක ලයිෆ් සයිකල් එක කියන්නේ ආසය පොළොවේ වගේ වෙනස්. දේශපාලන ලයිෆ් සයිකල් එක අවුරුදු 3යි 5යි උපරිම ඒකහන දුවන්නේ. නමුත් රටක් දුවන්න බෑ 3න් 5න් 5ට. ඩිග්‍රී එකක් අවෝඩ් කරන්න අද ගත් එක මේ අද ළමයෙක් ඇතුළට යනකොට දේශපාලන ප්‍රතිපත්ති සම්පූර්ණ වෙනසල තියෙන්න පුළුවන්. යා අවෝඩ් එක මේ ඩිග්‍රී ගන්න දවසට. වෛද්‍ය සභාවට විරුද්ධව ක්‍රියාත්මක කරන්න යම් ක්‍රමවේදයක් ඉදිරිපත් වෙනවාද ඊට විරුද්ධව නැගී සිටීමට මං කියන්නේ අපි ඔක්කොම එකතු වෙන්න ඕනේ. මොකද වෛද්‍ය සභාවවත් දැන් ඉංජිනේරින් කවුන්සිල් කියලා එකක් හැදුවා. ඉංජිනේරින් කවුන්සිල් එකටවත් ඒව රටේ කොයි දේශපාලන පක්ෂය ආවත් තිබිය යුතු දේවල්. ඒකේ දේශපාලන න්‍යාය අනුව ඒ ආයතන වෙනස් වෙන්න පටන් ගත්තොත් කවදාකවත් රටක් කරන්න බැරි වෙනවා. මේක අරාජිකත්වයට පත් වෙන රටක් වෙනවා එතකොට. මෙහෙමයි මම ඉස්සෙල්ලා කිව්වා වගේ ඒ තීරණය ගන්න මට පුද්ගලිකව මම ඔකට කැමති නැහැ. මොකද මම කියන්නේ ඒක රටේ සමාජයේ තීරණයක්. රටේ ජනතාව තීරණය කරනවා නම් 100% majority හරි යම් ප්‍රමාණයකින් ලංකාවේ පුද්ගලික විශ්වවිද්‍යාල ඇති යුතුයි කියන එක මගේ මම පුද්ගලිකව විරුද්ධ වෙන්න පුළුවන් සම්පක්ෂ වෙන්න පුළුවන්. නමුත් මම දකින්නේ රටේ විශ්වවිද්‍යාල මොකක් ආවත් ඒක නියාමනය කිරීමේ හැකියාවක් රජයකට තිබිය යුතුයි. ඒන පවත්නා රජයේ පමණක් නෙමෙයි සදාකාලිකව සිටිය යුතුයි. දැන් හොඳම උදාහරණය අපි කියන්නේ උදාහරණයක් අරන් කියන්නේ මැලේසියාව. මැලේසියාවේ විශ්වවිද්‍යාල 90 ගණනක් තියෙනවලු. ලංකාවේ ගිහිල්ලා විශ්වවිද්‍යාලේ ඉගෙන ගන්නවා. නමුත් අර බොහොම ප්‍රසිද්ධ කතාව කියන්නේ පෙට්‍රල් ෂෙඩ් වල මෙඩිකල් ෆැකල්ටි එනෑනේ. මොකද ඒ රටට විශ්වවිද්‍යාලයක් ඇති කිරීමට යන්න පෙර සියලුම කොන්දේසි එතන ඕනම මිනිස්සුන්ට පැහැදිලිව තියෙනවා. දැන් ඒක තමයි මම මේ අහන්නේ. සයිටම් එක පටන් ගන්නකොට මොකද තිබ්බ කොන්දේසි මාලාව? සයිටම් එක පටන් ගන්නකොට මේ රටේ කොන්දේසි මාලාවක් තිබ්බා නම් අද මේ සයිටම් ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. KDU එක පටන් ගන්නකොට කොන්දේසි මාලාවක් තිබ්බා නම් අද KDU ගේ ප්‍රශ්න කැටියට ඉදිරිපත් වෙන්න පුළුවන්. එතකොට සයිටම් එක පටන් ගන්නකොට දැන් අර ඇමෙත්තුමා කිව්වා වගේ ඉන්ටර්නෙට් එකේ තිබ්බා වගේ පළවෙනියට රෂියන් යුනිවර්සිටි එකක් දෙනවා කියලා ඉවරවලා F-16 දෙනවා කියලා ඉවර වෙලා මගත්තුර ඇවිල්ලා රෂියන් යුනිවර්සිටියට ගෙවන ගාන තමන්ගේ සාක්කුවට දාගෙන මෙඩිකල් කවුන්සිල් එකෙන් රින්ගල් ඉවරලා ලංකාවෙම දෙන්න ක්‍රම හදන්න පුළුවන් නම් ඒ කියන්නේ ආයතනයක් නෙමෙයි දුවන්නේ. ඒක ඇවිල්ලා දුවන්නේ සදාචාර විරෝධී බිස්නස් ව්‍යාපාරයක්.
අන්න ඒ කියන තත්ත්වයට රටක කොහෙත්ම අධ්‍යාපනයේ විතරක් නෙවෙයි කොහෙත්ම කිසිම බිස්නස් එකක් ඒ විදිහට ගෙනියන්න දෙන්න බෑ. නියාමනයක් රාජ්‍ය මට්ටමේ නියාමනයක් රාජ්‍ය සහ පුද්ගලික දෙකොල්ලම එකතු වෙලා අවශ්‍ය නියාමනයක් ස්වාධීන නියාමන කොමිසමකට අයිති වෙන්න ඕනේ අන්න කියන බලය. අන්න එක නැති හින්දා මේ වගේ තත්ත්වයක් ඇති වෙලා තියෙන්නේ. සුසිල් ප්‍රේමනන්දමෙතුමාවත් ප්‍රසිද්ධිය කිව්වා වගේ ඇක්ට් 16 පාස් කරලා ක්වොලිෆයි වෙනවා කියලා පටන් ගත්ත ඉස්කෝලේ යුනිස් මෙඩිකල් ෆැකල්ටි එක ඒක නැති කරලා කොහොමද දැන් ඉන්නේ කියන්නේ? එහෙම වෙන්න බෑනේ. මම වෘත්තිමේ මම කමිට්මන්ට් එකක් දෙනවා නම් ඒ කමිට්මන්ට් එක ක්‍රියාත්මක කරන්න ඕනේ. ඒ කමිට්මන්ට් එක මැදින් රිංගව ගන්න ක්‍රම හොයනවා නම් ඒකට අවශ්‍ය දේශපාලන වශයෙන් රිංගීම සඳහා මේ අනපනත් පාවිච්චි කරනවා නම් එතකොට මේ විදිහට රටක් කරන්න බැරි වෙනවා. හැමදාම ප්‍රශ්න. දැන් මම ඒකයි අහන්නේ. මේගොල්ලෝ කියනවා මේක පැහැදිලිවම කියනවා UGC approved universities තියෙනවා කියලා private. හැබැයි UGC එකේ කියනවා අපිට කිසිම බලයක් නැහැ universities approve කරන්න. private. මොකද පැහැදිලිවම UGC universities පනවලා තියෙන්නේ මොකද්ද? පාර්ලිමේන්තුවෙන් අනුමත කරන budgetary allocation තියෙන විශ්වවිද්‍යාල වලට පමණයි ඒගොල්ලන්ට අත ගහන්න අයිතිය තියලා තියෙන්නේ. ඒ හින්දා මේගොල්ලෝ කියනවා non UGC qualitatively administer කරන්න අවශ්‍ය legal authority එකක් හදන්න කියලා මේක recommend කරනවා. ඒතර 2009 මේක recommendation එක තියෙනකොට ඒක නොසාදයි මේකෙම යන්නේ. ඒතර 2009 මේ recommendation එක ක්‍රියාත්මක කරා නම් අද මේ ප්‍රශ්නේ වෙන්නේ නැති විදිහ කොහොමදත් නැහැ. මේ රෙකමෙන්ඩේෂන් එකක් තියෙනවානේ. අත් මේ අනික එක මේ සාමාන්‍ය මිනිස්සු කියපු රෙකමෙන්ඩේෂන් නෙමෙයි ඔක්කොම මේ හොඳම මේ ලංකාවේ ඉන්න ප්‍රොෆෙසර්ස්ලා මහාචාර්යවරු ආචාර්යවරුතුල කරපු report එකක් මේක. ඒතර ඒකේ රෙකමෙන්ඩේෂන් එක තියෙනවා මේ විදිහට කරන්න කියලා. ඒතර ඒක නොකර අනේ මේ රින්ගනවා. අනිත් පැත්තෙන් ගත්තොත් මේක රජයේ නිලධාරීන් සහ දේශපාලඥයෝ තම තමන්ගේ පුද්ගලික වාසිතකා මේවා කරනවා කියන එක තමයි ඔප්පු කරන්න වෙන්නේ. අධ්‍යාපනය සම්බන්ධයෙන් කියන නීති සම්බන්ධ වෙන වගේම මීට පෙර විවිධ කමිටු විසින් නිර්දේශ ක්‍රියාත්මක නොවීම සම්බන්ධයෙන් කරුණු ඉදිරිපත් කළා. ඒ වගේම අපේ රටේ උසස් අධ්‍යාපනය සම්බන්ධයෙන් හෝ වෘත්තික අධ්‍යාපනය සම්බන්ධයෙන් මෙඩිකල් කවුන්සිල් එකක් ඒ නියාමනය සඳහා ඉතින් මෙඩිකල් කවුන්සිල් එකක් තිබුණා. ඊට පස්සේ ඉංජිනේරින් කවුන්සිල් එකක් ඇති වුණේ මේ ළඟ මේ අවුරුද්දේ. අඩුපාඩුම් විශාල ප්‍රමාණයක් සලිතව තමයි අපේ උසස් අධ්‍යාපනය ඇවිල්ලා තියෙන්නේ. ඒක පැහැදිලි කිරීමට අපේ කොමිෂන් එක ලැබුණා. එක්කම අදහසක් ප්‍රකාශ වුණා මැලේසියාවේ තියෙන ක්‍රම සම්බන්ධයෙන්. ටිකක් අපිට පැහැදිලි කරන්න හියුමන් කැපිටල් කොමිෂන් හරහා අපි එක මෙහෙ ක්‍රියාත්මක කරන කොට සහ කරන ආකාරය සම්බන්ධයෙන් ඉතින් කොහොමද මේවා ක්‍රියාවලියක් වෙන්නේ කියන අදහසක් අපිට ඉදිරිපත් කරන්න. දැන් ගණ්ඩකෝ අද ලංකාවට දොස්තරලා කීයක් ඕන්ද කියලා කවුරුරි කියනවාද? අද යුනිවර්සිටි එකේ අපිටමකෝ 8000ක් දොස්තරලා එලියට එනවා කියලා අවුරුද්දකට. ඒකෙන් මම නිකන් කියන්නේ අපිටමකෝ 1000ක් විතර යනවා PR අරගෙන මෙරට වලට. ඉතුරු වෙන්නේ 7000යි. ඒකිනුත් අපිටම තව 1000ක් 1500ක් විතර PhD higher graduate වලට යනවා. net මේ available number of doctors අපිටම 4000යි කියලා. අපි 8000ක් එලියට දාලා ඉතුරු වෙන්නේ 4000යි. ඕක වෛද්‍ය වෘත්තියේ විතර නෙවෙයි ලංකාවේ තියෙන සියලුම වෘත්තින් වලට අදාළ එක න්‍යායයක්. එතකොට Human Capital Commission එක විසින් තීරණය කරන්න ඕනේ යම් ප්‍රමාණයක prediction එකක් ඇතුව අද ලංකාවට අවශ්‍ය මොන මොන එක එක තලත් එක එක තරාතිරම් වල අවශ්‍ය වෘත්තිකයෝ සහ අවශ්‍ය පුද්ගලයන්ගේ මේ ප්‍රමාණය. එතකොට ඒ ප්‍රමාණය තීරණය කරාට පස්සේ විතරයි පුළුවන් වෙන්නේ අපි හිතමුකෝ ඔය කවුද මේ
අන්තර්ජාතික වෙළඳාම සම්බන්ධයෙන් මේ දේශපාලඥ වේදිකාවේ ලුකුට කෑ ගහන්නේ අපිට පොල් කඩන්න මිනිස්සු නැහැ, අපිට තේ කරන්න තේ කඩන්න මිනිස්සු නැහැ කියලා. එතකොට අන්න ඒ ප්‍රෙඩිකෂන් එක මත විතරයි අපිට තීරණය කරන්න පුළුවන් වෙන්නේ අපිට පොල් කඩන්න මිනිස්සු නැහැ. හරි, පිළිගත්තා. එහෙනම් පොල් කඩන්න මිනිස්සුන්ව ගෙන්නන්න මොකද්ද දෙන උන්නේ කොන්දේසිය? මොකද්ද ඒකට එම්ප්ලොයිමන්ට් ඇග්‍රීමන්ට් එක? අන්නේ කියන කොන්දේසි මාලාව. අන්නේ කොන්දේසි මාලාව එහෙම තීරණය කරපු රටවල තමයි කිසිම වෙළඳ වාණිජ ලිහිල්කරණයක යටත් නොවි අවශ්‍ය මිනිස්සුන්ව ගෙන්නීම සඳහා ස්වාධීන රටවල් ඇතුළේ මේව ක්‍රමවේදයන් හදන්නේ. උදාහරණයක් මිඩ්ල් ඊස්ට් කන්ට්‍රීස් ඔක්කොම මිනිස්සුන්ව ගෙනියන්නේ ඒ අවශ්‍යතාවය මත. ඔස්ට්‍රේලියාව, නිව්සීලන්ත එක එක කාලෙට එක එක වෘත්තිකයන්ට PR දෙන්නේ. ඒ ඒ රටේ තමන්ගේ අවශ්‍යතාවය මත ඒ අවශ්‍යතාවයේ පියවීම සඳහා අවශ්‍යයට අවශ්‍ය මේ ප්‍රමාණයට ඇලව් කරන්නේ. එතකොට ඒ වගේ ලංකාවට අවශ්‍ය උඩ සිටම මේව බැලීමට අවශ්‍ය වෘත්තිකයෝ අවශ්‍ය ප්‍රමාණය වෘත්තිකයන්ට සියලුම, ඒ කියන්නේ සේවකයෝ සියලුම දෙනා අවශ්‍ය ප්‍රමාණය අවබෝධයක් නැතුව මේ මම මගේ යාළුවෙක් ඇමෙත්තුමා යාළුවෙක් ඉඳගෙන අනේ මචං මේ හෙට නැහනේ මේ අපේ කාමන් ෆැක්ටරි වැඩ කරන්න කෙල්ලෝ නැහනේ එනකොට ලිබරලයිස් කරන්න කියලා. එහෙම තීරණ ගන්න බෑ. අද වෙලා තියෙන්නේ මෙන්න මේ වගේ කතා. ඇමෙත්තුමාට පුද්ගලිකව ඇඳුරුම්කම තියෙනවා නම් ගින් කියනවා ගාමන් ෆැක්ටරියට මිනිස්සු නැහනේ. අරයා කියනවා මට පොල් කඩන්න වත්තේ මිනිස්සු නැහනේ. ආ හෙට උදේ කියනවා මේ වේදිකාවට යනවා කියනවා ලංකාවේ වැඩි කරන්න මේ පොල් කඩන්න මිනිස්සු නැහනේ. ඒ හින්දා මේ ඉන්දියාවෙන් පොල් කඩන්න මිනිස්සු ගේන්නුනේ. මේ මෙහෙම තීරණ කරන්න බෑ. රටක් වුණාම යම්කිසි දත්ත ප්‍රමාණයක් මත ඩේටාබේස් එකක් මත ඒවා කර හදන්න තියෙනවා. නමුත් ඒවා හදන්න අද අපිට ලංකාවේ කිසිම ආයතනයක් නැහැ. සෙන්ට්‍රල් බැංක් එක කියන එක, සෙන්සස් ඇන්ඩ් ස්ටැටිස්ටික්ස් ඩිපාර්ට්මන්ට් කියන භාගයක් ইনফরমේෂන් තියෙනවා. නමුත් ඒවා ඇනලයිස් කරලා ඒ අවශ්‍ය ප්‍රමාණයට ගන්න ඒ ප්‍රොසීජර් එක නැහැ. අනික ඒවා ගත්තත් ඒවට අවශ්‍ය නීතිමය පදනමක් නැහැ. ඒකට කියන්න බෑ. අදට Human Capital Commission එක කරා අපි කිව්වේ අන්නේ අවශ්‍යතාවය දාන්න. එහෙම දැම්මට පස්සේ වාණිජ ලිහිල්කරණයේ හෝ ඒවා වාණිජ ලිහිල්කරණයේ පිට යම් වෘත්තියක් සඳහා මිනිස්සු ගෙනීමට අවශ්‍ය නම් ඒකට අවශ්‍ය නීතිමය රාමුව හදන්න පුළුවන්. උදාහරණයක් අපි කිව්වක වෙලාවක මේ මොනවද aeronautic hari space shuttle technicians ලා හරි එහෙම ඕන්න. අද ලංකාවේ නැහැ. හැබැයි අපි ලංකාවේ project එකක් මේ විදිහට පටන් ගන්නවා නම් අන්න එදාට මේ මිනිස්සු ගන්න පුළුවන් කියන එක පැහැදිලිවම නීතිමය දත්ත මත ඔප්පු කරන්න පුළුවන්. නමුත් ඒකටවත් අවශ්‍ය මූලික රාමුවක් නැතුව මෙහෙම පටන් ගත්තම වෙන්නේ සයිටම් විතරක් නෙමෙයි හෙට අනිද්ද වෙනකොට තව තව ලොකු ප්‍රශ්න වෙයි. අපි මේකෙන් දැක්කේ මම මේ දෙන සමහර මේ documents එනවා මම 2000 ගිය අවුරුදු 2016 මේ ප්‍රයිවට් සර්කියුලේෂන් වලට ওই නඩුව යනකොට මේ ඇනලිසිස් එකක් කරපු ડોකියුමන්ට් එක මම දෙනවා ඔයගොල්ලන්ට. ඒකේ බව අපි කරන්නේ අපි කියුවේ දැන් උදාහරණයක් ගන්නකො මේක මම ওই ආණ්ඩුවේ නෙගෝෂিয়েෂන් වල ඉන්නකොට ඒගොල්ලන්ට මූන්ටම කිව්වා හෙට ඉන්දියාවෙන් ඇවිල්ලා BOI එක හරහා මේ යුනිවර්සිටි එකක් පටන් ගන්නවා. ඉන්දියාවෙන් ඩිග්‍රීස් දෙනවා කියලා පටන් ගන්න පුළුවන්. දැන් ලංකාවේ කවුරුද බලන්නේ? කවුරුත් නැහැ. ලෝයර්ස්ලව බිහි කරයි. මං කෙලින්ම සුප්‍රීම කෝට් එකේ ඉස්සරහම කඩයක් අරගෙන මේ ලෝ ස්කෝල් ලෝ කොලෙජ් එකක් පටන් ගනි. ඒගොල්ලෝ එළියට ආවම ලංකාවේ පිළිගන්නේ නැහැ, රස්සාවකුත් නැහැ. දැන් මේ මිනිස්සුන්ට මොකද අපි කරන්න ඕනේ? ඒගොල්ලෝ විජාතිකයෝ නම් මැලේසියාව වගේ ගිහිල්ලා ඉගෙනගෙන එළියට ආවනම අපිට ප්‍රශ්න නැහැ. ඔයගොල්ලෝ ඉගෙනගත්ත සල්ලි දුන්නා එළියට බහලා යන්න කියන්න පුළුවන්. දැන් මේ ලංකාවේ මිනිස්සුන් අන්තිමේදී ලංකාවේ මිනිසුන්ට අපිම සහතිකයක් දෙනවා පිළිගන ගන්න. එතකොට මේ කියන දෙයට පාර කපන්නේ දේශපාලඥයෝ සහ මම very sorry මම කියනවාට තක්කඩි ව්‍යාපාරිකයෝ. තමන්ගේ අවශ්‍යතාවයේ අනුන්ගෙන් සල්ලි හූරාගෙන කෑමේ අවශ්‍යතාවයේ මත රටේ නීතියෙන් අරහෙම් මෙහෙම් රිංගාගෙන කරන ව්‍යාපාර. එතකොට ඒ ව්‍යාපාර නවත්තන්න වෘත්තිකයෝ හැටියට සමාජයක් හැටියට යම් ක්‍රියාමාර්ගයක් අරගෙන ඒවට අවශ්‍ය නීතිමය රාමුව ඉදිරිපත් කරලා කරේ නැත්තම් හෙට උදේ වෙනකොට සයිටම් නෙවෙයි තව ගොඩක් දේවල් වෙන්න පුළුවන්. අපේ Human Capital Commission එක කියන්නේ ඒකට ඕවරෝල් ඩිසිෂන් මේකින් පවර්ස් තියෙන යම් ආයතනයක් තියෙන්න පුළුවන්.
දැන් උදාහරණයක් මේ සයිට මිෂුවකම ගන්නකො මම දැකලා තියෙනවා දේශපාලන වේදිකාව කියනවා මොකද WHO සෙටි මේ ස්ටෑන්ඩඩ්ස් අනුව මේ 10,000කට වෛද්‍යරු කීයක්ද ඉන්නෝනේ ලංකාවේ ඉන්නේ මෙච්චරයි මොකද තහනන්ද හරි දැන් මම අනිත් පැත්තෙන් අහන්න මම දන්නේ නැහැ ඩයි WHO කැල්කියුලේට් කරලා තියෙනවා what basis ඒක highly developed country version එකද එහෙම නැත්නම් highly undeveloped එක මොකද statistics කියන එක මේ නිකන් දුන්න පළියට පිළිගන්න පුළුවන් ආකාර නෙවෙයි ස්ටැටිස්ටික්ස් කියන්නේ. ඒකේ assumption set එකක් තියෙනවනේ. ඒතකොට ඒ assumption set එකට අනුවනේ අපි challenge කරන්න ඕනේ. ලංකාවේ තව මිනිහිට කියන්න පුළුවන් මිනිසුනේ මේ වර්ග ප්‍රමාණය අනුව කියලා. තව එක්කෙනෙක්ට කතා කරන්න පුළුවන් නෑ ඒක නෙමෙයි වැදගත් වෙන්නේ ડોක්ටර් කෙනෙක් කොච්චර කාලයක් patient කෙනෙක් වෙනින් consume කරනවාද කියලා. ඒ හින්දා මම කියන්නේ ඒක කරන්න කලින් අපිට අපේ ස්ටෑන්ඩඩ්ස් හදාගන්නත් අපිට ආයතනයක් තියෙන්න ඕනේ. ඒ ආයතනය National Human Capital Commission එකක් හරි A level එකට නැත්තම් ඕන කෙනෙක් ඕන දෙයක් කිය කී ඉන්න පුළුවන්. ඔතනදී ප්‍රශ්න සෞඛ්‍යමාත්‍යංශයෙන් අපේ කාඩ් පොසිෂන්ස් ගැන ගන්නද මොකද එහෙම ડોකියුමන්ට් ඔෆිෂියල් ડોකියුමන්ට් එකක් එහෙමත් නැහැ අපිට කොච්චර කාඩ්ස් තියෙනවා කියලා දෙක තමහම නැහැ අනිත් පැත්තෙන් දැන් අපිට දැන් මේ වෛද්‍ය පෞද්ගලික වෛද්‍ය විද්‍යාවට අමතරව ෆොරින් යුනිවර්සිටිස් වලට ගිහිල්ලා ડોක්ටර්ස් ලයිනෝ ඒකකට එහෙම කට්ටියකුත් එනවා මේ පීටාකට අමතරව හැබැයි සාමාන්‍යයෙන් දැන් අපේ අනිකුත් සබ්ජෙක්ට්ස් එක්ක කරතම දැන් ගවර්න්මන්ට් මේ හැමෝටම රජයේ අපොයින්ට්මන්ට් සම්බන්ධයෙන් තමයි දැන් අනිකුත් විෂයන් වලට ගත්තොත් එහෙම දැන් අපි කොහොමද ලෝගත් කරන්න තෝරන දෙයක් කියලා අධ්‍යයනය කරලා ඉන්න පුළුවන් ඒ ගුණන්ට ඒක මේ ප්‍රැක්ටිස් කරගන්න පුළුවන් රජයේ වෙන්දලම නමුත් එහෙම නෙමෙයි මෙතන වෛද්‍ය අධ්‍යාපනයේ විශේෂයි මේ හැම කෙනෙක් කෙනෙක්ම රජයට අනුමත කරගන්නවා ඒක මේක පාටම ඕකට මම මේ මොනවාද ස්ටැටිස්ටික්ස් නතරවට උත්තර දෙන්න බෑ මම එක මණිපැත්තෙන් උත්තරයක් දෙන්න රජයේ දවසකට වෛද්‍යවරු කීයක් ඇප්ලයි කරනවද එනවද කී දෙනෙක් එළියට යනවද හරිද මොකද රටක මිනිස්සු උපදිනවා වගේ මැරෙනවනේ එතකොට රටේ ඇතුළට එන වෛද්‍යවරු ප්‍රමාණයට රස්සාවල් දෙන එක මම හරි කියමුකෝ සීරිස සාධාරණයි කියලා පිළිගන්නකෝ අනික ඔක්කොටමත් සාපේක්ෂ නමුත් කී දෙනෙක් එළියට යනවද පෙන්ෂන් අරගෙන වයස ඉවරලා කී දෙනෙක් යනවද රටෙන් අතහැරලා කී දෙනෙක් යනවද සහ ඊට අමතරව රජයේ සේවයේ ඉන්න ඉඳලා කන්සල්ටන්ට්ස් ලැටියට ප්‍රයිවට්ලි විතරක් කරන්න කී දෙනෙක් එළියට යනවද එතකොට ඔය ඔක්කොම ඕවරෝල් බලන්න ඕනේ එතකොට අනික එක ඔය කියන මේ වෛද්‍ය උපාධිය සම්බන්ධයෙන් අනිවාර්ය රජයේ ට්‍රේනින් එක ඒවා ඒක අධ්‍යාපනයේ තියෙන ප්‍රශ්නයක් නේ. ඒක අධ්‍යාපන ක්‍රමවේදයේ තියෙන ප්‍රශ්නයක්. වැරදිලා හරි දැන් සමහරවල් මම ඔක අනිත් පැත්තෙන් එකක් කියනවා අර සර්වේස් එකක මේ වැලුවර්ස් ලා ඉන්නේ. වැලුවර්ස් ලාගේ ඉස්සර මම දන්නේ මෑතක් වෙනකල් තිබ්බා චාර්ට් එක කරනවා නම් ගාන්මන්ට් වැලුවේෂන් ඩිපාර්ට්මන්ට් එකේ වැඩ කරලාම තියෙන්න ඕනේ. ඔය මෑතක් කරනකල් තිබ්බේ. එතකොට එතකොටත් ওই ප්‍රශ්නේ තිබ්බා. මොකද ගාන්මන්ට් වැලුවේෂන් නොගියොත් චාර්ට් එක කරගන්න බැරි තත්ත්වෙට හිර වෙනවා. දැන් ඒ වගේ අධ්‍යාපනයේ මට එහෙම හිර කිරීම කරලා තිනව නම් ඒක මම කියන්නේ මෙතනින් පිට සාකච්ඡා කළ යුතුද? මට ඒක එකපාරට මට උත්තරයක් දෙන්න බෑ. නමුත් ඔය කියන ප්‍රශ්නේ සයිට් මේ දැන් මේ සයිට් ටයිම් එක ගත්තොත් අපේ පිටරටින් එන මයික යනවා ඉගෙන ගන්නවා එනවා. නමුත් යන අයගෙන් කී දෙනෙක් දෙන්නේ? හරිද? අනික් එක. මම ඔගේ එක්ස්ට්‍රීම්ලි කතා කරොත් අපේ අය යන්න ඔක්කොටම කලින් මම දන්න විදියට චෙක් කරනවානේ ශ්‍රී ලංකා මෙඩිකල් කවුන්සිල් එක ඇප්රූව්ඩ්ද? ඒක ආම ඇක්ට් 16 කරන්න පුළුවන්ද? ඒකට ගිහිල්ලා ආවොත් පුළුවන්. එහෙම යන්න නැති අයට ආයෙ එන්න බෑනේ. එහෙම නොවන නොවන මෙඩිකල් යුනිවර්සිටිස් උත් තියෙනවානේ ඕන තරම් ලෝකේ. එහෙම ඒවට අපේ අය යනවනේ. එතකොට එහෙම යනවා නම් ඒගොල්ලොන්ට කියලා Taman සුවාදීන ලෙස මම හෙට ඉන්දියාවේ අහවල් ඉස්කෝලේට ගිහිල්ලා අහවල්තේ මට ලංකාව ඕනේ නැහැ මම ඇමරිකාවට යනවා කියලා තීරණය කරනවා නේද? මගේ පුද්ගලික තීරණයක් නේ. එතකොට මම අහව ලංකාවට යනවා කියන එක තව තීරණයක් නේ. එතකොට ඔය තීරණ දෙකම
මේ සයිටම් ඉෂුව එකට අදාළ නැහැ මම දකින විදිහට. ඒ කියන්නේ මට වෛද්‍ය වෘත්තිකේ පිට වුණත් මට වුණත් කරන්න පුළුවන්. උදාහරණයක් ගත්තොත් RIB recognized universities කියලා architectural profession එකේ වෙනම තියෙනවා. non recognized universities වල වෙනම තියෙනවා. ඒතර මම යන්න කලින් මම තීරණය කරන්න පුළුවන් මම කෝකටද යන්නේ කියලා. ඒතකොට එහෙම තීරණය කළාද මම මේකේ හරි මැද ඉඳගෙන ඉවරලා බැලුවොත් මම අහනවා සයිටම් එකේ දෙමව්පියන්ගෙන් ඔයගොල්ලෝ මේකට යන්න කලින් මේ නීතිමය රාමුව බැලුවද කියලා. තමන්ගේ තමන් නීතිමය මං පටන් ගන්නකොටම නීති නොදැන සිටීම සමාවට කාරණාවක් නෙවෙයි කියලා. ඒතර තමන් නීති නොබලා තමන් තමන්ම ගිහිල්ලා තමන්ගේ ළමයා අනාථ කරලා ඉවර වෙලා ඒක රටට පණින්න පුළුවන්. රටපැත්තෙන් කරන ජරා වැඩ එක වෙනම කතාවක්. හරි රටපැත්තෙන් හොර යම් යම් අනීතික නීති මේ ඉස්කෝල මේ අධ්‍යාපන ක්‍රමයක් ක්‍රියාත්මක කරන රටේ ප්‍රශ්නය. මම කියන්නේ පුද්ගලිකව ස්වාධීන පුද්ගලික මනුස්සයෙක් හැටියට ගත්තොත් තමනුත් එක රෙස්පොන්සිබල්නේ. මොකද තමන්ගේ ළමයා පිටරට යවනකොට විතරක් ගිහිල්ලා ඔක්කොම චෙක් කරලා තමන්ගේ ළමයා ලංකාවේ ඉන්නකොට විතරක් චෙක් නොකරන්නත් හේතුවක් නැහැනේ. දැන් මං හොඳටම දන්නවා පිලිපීනයට ලංකාවේ ළමයි යනවනේ මෙඩිකල්. හැබැයි ඒක යන්න බුණා එක යුනිවර්සිටි එකයි තියෙන්නේ. චීන දෙකක්ද තුනක්ද තියෙනවා. ඒතකොට ඒව බලබලනේ යවන්නේ. ඒතකොට ඇයි ඒක අනිත් පැත්තට බල නොපාන්නේ? අපි හැම වෙලේම අපේ පැත්ත විතර අර ඒක මනුස්ස ස්වභාවය. අපි අපේ මේ පාඩුව උතේ මං කියන්නේ මම මැදට ඉඳගත්තොත් ওই දෙපැත්තම වැරදි. තමනුත් ඒක මේ පාර්ශවකාරයෙක් එක්තරා මට්ටමක. දැන් අර ඇමෙත්තුමක වගේ අවුරුදු 10ක ළමයි ඉන්නවලු. 2008 ලු පටන් ගත්තේ. අවුරුදු 10ක්. එතකොට කොහොමද මේ අවුරුදු 10 මෙච්චර කාලයක් තිබුවේ? ඕ මේක මේ මම දකින්නවා එකයි කිව්වේ. මේක ඇවිල්ලා මේ රටේ නීතියේ තියෙන යම් යම් මේ අඩු මුඩුකම් මැද්දෙන් රිංගලා සල්ලිසවීම සඳහා කරන්නා වූ ක්‍රියාදාමයක්. මේක මෙඩිකල් ප්‍රොෆෙෂන් එකේදී සයිටම් එකේදී මිනිස්සු අතරට ආව සමාජගත වුණා. නමුත් මේක ඇතුලෙන් දැනුත් යන කට්ටිය ඉන්න ඕන තරම්. ඒක සමාජයට එන්නේ නැත්තේ ඒක මේ රජයේ වෛද්‍ය නිලධාරී සංගමයේ වගේ දේශපාලන සහ ඒ බලපෑම් කළ හැකි මේ සමාජිකත්වයෙන් නොසිටීම නිසා. නමුත් අද ලංකාවේ වෙනවා. මං කියන්නේ ඒක වෙන්න ඕනේ නැහැ. ඒක කොහෙත්ම වෙන්න ඕනේ නැහැ. මොකද අන්තිමේදී වෛද්‍යවරයාත් මේ රටේ පුරවැසියෙක්. අර යන ළමයාත් මේ රටේ පුරවැසියෙක්. අපි අපේ රටේ පුරවැසියොන්ව මේ මොනවද පිළිගත නැහැ සහතික ඉදිරිපත් කරන ක්‍රමවේදයකට ගෙනිලා මොනව කරන්නද? දැන් මම දැක්කා මෙඩිකල් කවුන්සිල් මේ සයිටම් එක ඉංගලන්තයේද කොහෙද වර අර මේ බෝඩ් එකකින් බ්ලැක් ලිස්ට් කරලා. දැන් එතකොට ඒක බ්ලැක් ලිස්ට් කරාම ටෝටල් ඉම්පැක්ට් එක එන්නේ කොහටද? මුළු ලංකාවටම. ඒක එන්නේ සයිටම් එකට විතරක් නෙවෙන්න පුළුවන්. ඒක සයිටම් එකට 90% ඇෆෙක්ට් වෙන්න පුළුවන්. නමුත් පැරලලි අනිත් පැත්තට පල්ලෙහාට ගොඩක් ගලාගෙන යන්න පුළුවන්. අතන මං අහන්නේ එහෙම වෙන්න ඕනේ නැහැ. මොකද නීතියක් හදා ගැනීම හැකියාව තියෙනවා මේ රටට. මේ නීතිය හදා ගන්න ඕනේ කියලා මේ 2009 කියලා තියෙනවා. ඒතර 2009 කියපු නීතිය හදන්න නැතුව අපි මේ නීතිය ඇතුලේ වංගු ගහන්න ක්‍රම හොයනවා. මාවගේ අනිත් පැත්ත කියන්න. මම වෛද්‍ය විද්‍යාව පැත්තක තියන්නද? දැන් අපි මේ වාණිජ ලිහිල් කරනේදී කතා කරලා තියෙන ප්‍රශ්න කොළඹ හාබර් එකේ අන්ඩර් වෝටර් මේ වෙල්ඩර්ස්ලා නැහැලු.
ඩොක්යාඩ් එක මේ ඩොක්යාඩ් එක පළවෙනියට ජපන් උගතේ තියෙනකොට අන්ඩර්වෝඩර් වෙල්ඩර්ස් ලංකාවේ හිටියා හොඳ කට්ටිය. නෑ දැන් ඉන්දියාවෙන් ඇවිල්ලා කන්ටේනර් වල ඉඳලා මේ කන්ටේනර් වල මාස 3ක් ගත කරලා කාලා බීලා ගාන කඩාගෙන ඉන්දියාවට යන ඩොක්යාඩ් එකේ අන්ඩර්වෝඩර් වෙල්ඩර්ස් තමයි ඉන්නේ. ඒක ඇනලයිස් කරපු මේ ඉන්ජිනියර්ස්ලා කියනවා හේතුව මේක ප්‍රයිවට් සෙක්ටර් එකට දෙන්න කලින් පොලිසි එකක් හැටියට අවශ්‍ය ප්‍රමාණය 10 දෙනා නම් ඒගොල්ලෝ හැම වෙලෙම 15ක් හරි ඊට සමාන ගාණක් ට්‍රේන් කරනවලු. මොකද ලංකාවේ අන්ඩර්වෝඩර් වෙල්ඩර්ස්ලා එච්චර ටැලන්ටඩ් 15ක් විතර වෙල් කරාම ඔටෝමැටිකලි 5-6 දිනකට විතර හැම වෙලෙම පිටරට chance එකක් තියෙනවා. ඒතර හැම වෙලෙම අපිට පිටරටින් මිනිස්සු ගෙන්නන්න ඕනේ. ලංකාවේ අන්ඩර්වෝඩර් මිනිස්සුන්ට මේ එම්ප්ලොයිමන්ට් එක නෙනවා. ඒක තමයි ඒගොල්ලන්ගේ ස්ට්‍රැටජි එක. ප්‍රයිවට් සෙක්ටර් එකට ගත්තට පස්සේ මොකද කරලා තියෙන්නේ? පැහැදිලිවම කරලා තියෙන්නේ අපි මොකටද අන්රියලිස්ටිකලි ට්‍රේන් කරන්නේ. ට්‍රේනින් කැපුවා. කපල ඉවරලා කරේ අවුට්සෝස් කරා සෙකන්ඩ් පාටි මේ සබ් කොන්ට්‍රැක්ටර්ස්ලට. එතකොට තමයි මොකද ලංකාවේ ට්‍රේන් වෙන්නේ නැහනේ. එතකොට ඉන්දියාවෙන් ගේන්න සිද්ධ වෙනවා. ඩොක්ටර්ස්ලාගේ මම කියන්නේ නැහැ කාඩ පොසිෂන් එක අපිටම 25000යි කියලා හරියටම ඩොක්ටර්ස්ලා අවුරුද්දකට 25000කට වඩා එක්කෙනෙක්වත් එන්න බැරි ගන්න ඉන්නක නෙවෙයි මං කියන්නේ ටැලන්ට් එක විදිහට රටක් හැටියට විය යුත්තේ. අපි මේ ඩොක්ටර්ස්ලා කියන එක බොහොම මේ ජෙනරල් ටර්ම්ස් වලින් ඉන්නේ කතා කරන්නේ. එහෙම නැතුව ගත්තොත් අපි හිතමුකෝ ලංකාවේ තව මම දන්නේ තව ලංකාවේ කිසිම ඩොක්ටර් කෙනෙක් නොගිය එක්ස්පර්ටිසම් කොච්චර ඒරියාස් තියෙන්න පුළුවන්ද? හරිද? ඒකට අපි බලන්න ඕනේ රටක් හැටියට අන්න ඒකට ට්‍රේන් කරන්න පුළුවන් නම් ඒ ට්‍රේනින් එක අපිට ඇකමඩේට් කරගන්න පුළුවන් නම් එහෙනම් ඒ චාන්ස් එක ලංකාවේ එළියට එන වෛද්‍යවරු 8000කින් අඩු ගානේ 10 දෙනෙක්ට හරි උපරිම එක්කෙනෙක්ට හරි දී ගන්න පුළුවන් නම් එයා එකෙන් එක්ස්පර්ට් වෙනවා නම් රටක් හැටියට එයා හෙට ලංකාව අතහැරලා ඇමරිකාවට ගියත් ඇග්‍රීමන්ට් එකක් තියෙනවා නම් අඩුම ගානේ $10,000 මාසෙ අන්තිමට ලංකාවට එවන්න කියලා via geni. හරිද? අද වෙලා තින්නේ මොකද්ද? අද අපේ අය මේ එක්ස්පැට්‍රියස්ලට ජොබ් දෙන්න කීකී කතා කරන ආණ්ඩුවක් ඇතුළේ ඉඳගෙන මොනවද මම අහන්න ලංකාවෙන් ලංකාව අතහැරලා ගිය ප්‍රොෆෙෂනල්ස්ලා අන්තිමේදී ලංකාවට එවලා දෙන ඩොලර් ප්‍රමාණය කීයද කියලා හෙව්වොත් ඒ ගාන අර මිඩ්ල් ඊස්ට් ෆැක්ටරි එක වැඩ කරලා එවන මිනිහෙක් හරි ගෑනු කෙනෙක් හරි එවන ගාන්ට මුළු අවුරුද්දකට එවන ප්‍රමාණය මිනිස්සු අවුරුදු 20ටම එවල නැතුව ඇති. කතා කරොත් ඔක්කොමලා කියන්නේ අපි ජීවත් වෙන්නේ මිඩ්ල් ඊස්ට් හවුස් මේට්ස්ලාගේ සල්ලි වලින් කියලා. අපේ ප්‍රොෆෙෂනල්ස් ලංකාව අතල්ලා ගියාම ආපහු සල්ලි එවන්නේ නැහැ ලංකාවට. මෙහෙ තියෙන ඉඩම් කඩන් ටිකත් විකුණලා ඒක ඩොලර් වලට ටර්න් කරලා එහෙම නැත්නම් ක්‍රෙඩිට් කාඩ් එකෙන් ඒක පාවිච්චි කරන ක්‍රමය කල්පනා කරලා ඩොලර්ස් වලට ගන්න එකනේ කරන්නේ. ඒතර අපි මේ රටක් හැටියට අපි ගත්තොත් කොහෙද මේ යන්නේ? මං ඕකට එක්ස්ට්‍රීම් තව උදාහරණයක් නෙමෙයි මේකට අදාළ නැහැ. ප්‍රොපර්ටි ඩෙවෙලොප්මන්ට් මාකට් එක අරන් බලන්න. ප්‍රොපර්ටි ඩෙවෙලොප්මන්ට් මාකට් එකේ ඉඩම වැලියු එක රුපියල් 100යි. අපි රුපියල් 90ක් විතර වියදම් කරන ඩෙවෙලොප්මන්ට් එකට 1000යි. විකුණන 3000ට 2000ක් ප්‍රොෆිට්. FDI දානවා. FDI ෆොරින් ඩිරෙක්ට් ඉන්වෙස්ට්මන්ට් ආ මොකද වෙන්නේ? Unlimited repatriation of profits. අපි ඩොලර් 100ක් ඩොලර් 100ක් ගෙනල්ලා ලංකාවේ මාකට් එකෙන් ඉතුරු ටික හොයාගෙන අපි 500ක් ගෙනගෙන හොයලා 2500ක් කරන් යනවා. එතකොට මේ රටේ හැමදාම FDI unlimited තියෙන්න ඕනේ property development market එකේ සවයි වෙන්න. අධ්‍යාපනයත් ඒ වගේ. අපිට FDI වලින් කරන්න පුළුවන්ද රටේ ඇතුලේ ජෙනරේට් කරන්න ඕනද කියන එක රටක් හැටියට එකතුලා තීරණය කරන්න ඕනේ. මොකද FDI කියන එක just a indicator විතරයි. මොකද අපේ FDI එකේ indicator එක අනිපැත repatriate කරන්න unlimited amount එකක් තියෙනවා නම් ඒක ලොකු ප්‍රශ්නයක්. අනිපැත්තෙන් වියට්නාම් වල ට්‍රේඩ් පොලිසි ගන්න බලන්න. ඒක පැහැදිලිවම කියනවා repatriate කරන්න පුළුවන් limits තියෙනවා. unlimited repatriation of profits කරන්න බෑ.
එහෙනම් තමයි අපි කියන්නේ මේක අපි UPM එක ෆෝම් කරලා කිව්වෙත් ওই ටිකම තමයි. මේක ප්‍රොෆෙෂනල්ස්ලා එකතු වෙලා මේ තියෙන මේ ලීගල් ලූප්හෝල්ස් ටික වහගත්තේ නැත්තම් අපි දේශපාලනඥයන්ට බැලලා වැඩකුත් නැහැ. මම හැබැයි ඒක සන්තෝෂේ නැ මේ පබ්ලික් කමිෂන් එක හරහා මේ වගේ දේවල් කතා කරලා මේ වගේ දේවල් ඉදිරිපත් වෙලා යම් යම් ක්‍රියාදාමයන් වලට යනවනම් අපිට ඒක කරගන්න පුළුවන්. හදලා ඒක කරගන්න මේ විදිහට ඩිස්කෂන් එකක් එන්න තිතාක්කල් මමත් සමහර දේවල් ඉගෙන ගත්තේ මේ ඉන්ඩස්ට්‍රි එකේ මේ වගේ සාකච්ඡාවලින්. අපිට මේවා විශ්වවිද්‍යාල ගොන්නල නෙමෙයි. හදලා ඒකට අවශ්‍ය ක්‍රම දැන මම කියන්නේ නෑ මේ කාඩ පොසිෂන් එකේ 25000 කිටිය ඩොක්ටර්ස්ලා ඒ හින්දා මේ 8000ක් නෑ මම කවදාකවත් පිළිගන්නේ නෑ. 25000ට අපිට පුළුවන් නම් 30000ක් ප්‍රොඩියුස් කරලා ඒකෙන් 1000ක් විතර කම්පිටිටිව් කරන්ඩ එජ් එකට ගෙනියන්න අපිට පුළුවන් ඊට වඩා ගේන් කරන්ඩ නොලෙජ් බේස්ඩ් මේ සොසයිටි එකක් ඩෙවලොප් කරනවා කියන්නේ මේ විදියට. එහෙම නැතුව මේ 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 25000 යෝනේ ඒ හින්දා 24999ක් කරාම ඇති ඉතුරු එකක් කොහෙන් හරි දාගන්න පුළුවන් කියන පොයින්ට් එක නෙමෙයි ඉන්නේ. Thank you.